සමාජ සංගායනා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තස්මාහිනේ නමස්සෙය සක්කරෙයාථ පණ්ඩිතෝ අන්නේන අතපානේන වත්තේන සයනේන ච උච්චාදනේ නහාපනේන පාදානං ධෝවනේන චාති වාසනාවන්ත පින්වත්නි උදා වූ අද දවස තෙරුවන් ගුණ බලයෙන් ඉතාම වාසනාවන්ත සෞභාග්‍යමත් සුබ දවසක් බවට පත්වේවා. අද විශේෂයෙන් මම බලාපොරොත්තු වෙන්නේ තරුණ මහත්ම මහත්මීන් විසින් එවැගේම මධ්‍යම වයසේ පසු වෙන මහත්ම මහත්මීන් විසින් කළ යුතු ඉතාම වටිනා යුතුකමක් පිළිබඳව පැහැදිලි කරලා දෙන්නටයි. තරුණ වයසට පත්ුණා කියලා කියන්නේ මධ්‍යම වයසට පත්ුණා කියලා කියන්නේ ඔබට යමක් තේරුම් ගන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන් වයස් සීමාවක සිටින්නේ. ඉතින් ඔබ විසින් කළ යුතු වටිනාම යුතුකමක් තියෙනවා. ඒ මොකද්ද? ඔබ දන්නවා මේ කතා කරන මටත් මේ ශ්‍රවණය කරන ඔබටත් ආදරණීය අම්මා කෙනෙක් ඉන්නවා. ඒ වගේම ආදරණීය තාත්තා කෙනෙක් ඉන්නවා. ඉතින් තරුණ වයසටපත් වෙච්ච මධ්‍යම වයසටපත් වෙච්ච අපි ඒ ආදරණීය අම්මා, ඒ ආදරණීය තාත්තා ආදරයෙන් ගෞරවයෙන් රැකබලා ගන්නට ඕනි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම්කිසි කෙනෙක් තමන්ට පුළුවන්කම තියෙද්දි, ඒ කියන්නේ අම්මට තාත්තට කන්න දෙන්න පුළුවන්කම තියෙද්දි, අම්මට තාත්තට අඳින්න දෙන්න පුළුවන්කම තියෙද්දි, අම්මට තාත්තට ලෙඩට දුකකට බෙහෙත් හේත්තරම් දෙන්න පුළුවන්කම තියෙද්දි, අම්මටයි තාත්තටයි සලකන්නේ නැත්නම් උන්වහන්සේ වදාලා ඒ සලකන්නේ නැති කෙනා වසලයෙක් කියලා. ඒ සඳහන තියෙන්නේ වසල සූත්‍ර දේශනාවේ. ඒ වගේම උන්වහන්සේ පැහැදිලි කළා
පුළුවන්කම තියෙද්දි අම්මටයි තාත්තටයි සලකන්නේ නැත්තං එයා මෙලොවම පිරිහීමටපත් වෙනවා කියලා. පිරිහීමටපත් වෙනවා කියලා කියන්නේ ටික කාලක් යනකොට මෙලොවම ධනයෙන් පිරිහෙනවා. ඔබට තියෙන උසස් තනතුරු ආදිය නැති වෙලා යන්න පුළුවන්. අපකීර්තියටපත් වෙන්න පුළුවන්. නොයෙක් රෝග පීඩා වැළඳෙන්න පුළුවන්. ඉතින් මව්පියන්ට පුළුවන්කම තියෙද්දි නොසලකීම පිරිහීමට හේතුවක්. ඒ බව පරාභව සූත්‍රයේදී දේශනා කළා. ඒ වගේම හැම කෙනෙක්ම දන්නවනේ. අම්මට සලකනවා නම් තාත්තට සලකනවා නම් ඒක මෙලොව දියුණුවට හේතු වෙන කාරණාවක්. පරලොව සුගතියට හේතු වෙන කාරණාවක්. නිර්වාණය අවබෝධ කරගන්නත් උපකාර වෙන කාරණාවක්. එනිසා කියනවා මංගල කාරණාවක් කියලා මහා මංගල සූත්‍රයේදී. ඉතින් පුළුවන්කම තියෙන අය අම්මා තාත්තා වෙනුවෙන් සලකනවා කියලා මොනවද කරන්න ඕනේ? ඒක බුදුරජාණන් වහන්සේ තාම හොඳට පැහැදිලි කරලා දුන්නා. අම්මට තාත්තට කරන්න තියෙන පළවෙනි උපකාරය තමයි උන්වහන්සේ වදාලා නමස්කාර කිරීම. ඒ කියන්නේ මව්පිය වන්දනාව. අද කාලේ තරුණ මව්පියන් තමන්ගේ දරුවන්ට කියලා අම්මා කියනවා තාත්තට වඳින්න. තාත්තා කියනවා අම්මිට වඳින්න පුතේ. එයාලා ඔවුනොවුන්ට කියලා වන්දනා කරව ගන්නවා. එක ගොඩක් හොඳයි. ඒ වුණාට මේ පුංචි දරුවෝ දකිනවා අම්මී තාත්තේ ආච්චිටයි සීයටයි වඳින්නේ නෑ. ඒ කියන්නේ තරුණ වයසටපත් වුණාට පස්සේ අම්මට තාත්තට වඳින්න ඕනි නැතුව ඇති. හොඳට මතක තියාගන්න, තරුණ අය තමන්ගේ අම්මට තාත්තට වන්දනා කරන්න පුරුදු වෙන්නට ඕනේ. අම්මයි තාත්තයි ගෙදර ඉන්නවනම් ආදරයෙන් ගෞරවයෙන් දන ගහලා වන්දනා කරන්න පුරුදු වෙන්න. ගෙදර නැත්තම් අම්මා තාත්තා මතක් කරලා සිහිපත් කරලා දන ගහලා ගාථා කියලා වඳින්න අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන්. ඒක ඉතාම වටින සත්පුරුෂ ක්‍රියාවක්. අපේතම ඔබේ අම්මා හෝ තාත්තා මරණයටපත් වෙලා මරණයටපත් උනත් වන්දනා කරන එක නවත්තන්න එපා. ජීවත් වෙනකම්ම මව්පිය වන්දනාව සිදු කරන්න. ඒක තමයි අම්මා තාත්තා වෙනුවෙන් කරන්න තියෙන පළවෙනි යුතුකම බුද්ධ ශාසනයේ උගන්වන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා දෙවැනි කාරණාව මොකද්ද? දෙවැනි කාරණාව තමයි අම්මා තාත්තා වෙනුවෙන් කළ යුතු ආහාර ලබා දීම. ආහාර ලබා දෙනවා කියන්නේ ඔබ මොකක් හරි රස්සාවක් කරනවා ඇති. එම රස්සාවක් කරනවා නම් උපේන මුදලෙන් කොටසක් අම්මා තාත්තාගේ කෑම බීම වෙනුවෙන් බෙන්කරන්න පුරුදු වෙන්න. ගෙදරට බඩු මුට්ටු ටිකක් කාල් පොල් එළවලු තුන පහ ටිකක් ගිහින් දෙන්න පුරුදු වෙන්න. ඒක පුදුමාකාර වටින ශ්‍රේෂ්ඨ ගුණයක්. ඒ වගේම බලන්න ඔබ උදේට තේ එකක් බොන්න ඕනි. ඔබට සමහර විට 10ට විතර තේ එකක් බොන්න ඕනි. හවස් වෙනකොට තේ ටිකක් බොන්න ඕනි. ඔබ හොඳට තේරුම් ගන්න අම්මා තාත්තටත් මේ අවශ්‍යතාවය තියෙනවා. ඉතින් එයාලට තේ ටිකක් පහසුවෙන් හදාගෙන බොන්න අවශ්‍ය සීනි තේ කොළ ටිකක් සපයා දෙන්න පුරුදු වෙන්න. පුළුවන් නම් කිරි එකක් උදේට හරි බොන්න අවස්ථාව හදලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම දේශනා කළා ඊළඟට වත්තේන හතරවෙනි කාරණාව. පළවෙනි එක වන්දනා කිරීම, දෙවැනි එක ආහාර සපයා දීම, තුන්වෙනි එක තමයි පාන වර්ග සකස් කරලා දීම. හතරවෙනි කාරණාව හැටියට දේශනා කළේ වත්තේන ඇඳුම් සපයා දෙන්නට ඕනේ. දවසකට ඇඳුමක් කරන් දෙන්න ඕනි නැහෙනි. සතියකට වතාවක් ඇඳුමක් කරන් දෙන්න ඕනි නැහෙනි.
සමහර විට අම්මට තාත්තට අවුරුද්දකට දෙපාරක් ඕනි නම් ඇඳුම් අරන් දෙන්න වෙයි. ඉතින් ඔබ දරුවෙක් විදිහට අම්මට තාත්තට ඔබේ වියදමින් ඇඳුමක් අරන් දෙන කෙනෙක් බවට පත් වෙන්නට ඕනි. ඒක මව්පියන් වෙනුවෙන් කරන පුදුමාකාර වටින උපස්ථානයක් සැලකීමක් යුතුයකමක් ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම තථාගතයන් වහන්සේ දේශනා කළා සයනේනච. සයනේනච කියලා කියන්නේ අම්මට තාත්තට පහසුවෙන් නිදාගන්න ඇඳක් සකස් කරලා දෙන්න ඕනි කියන කාරණාව. ඔබට පුළුවන් විදිහට අම්මා තාත්තට නිදාගන්න ඇඳක් හදලා දෙන්න. ඒ වගේම ඒ ඇඳට ඔබට පුළුවන් කමක් තියෙනවා නම් පුංචි මෙට්ටයක් දාලා දෙන්න. ඔබට පුළුවන් උපරිම විදිහට ඒ මෙට්ටයට හොඳ ඇතිරිල්ලක් දාන්න. ඒ කොට්ටයට හොඳ කොට්ටුරයක් දාන්න. ඔබට විශේෂයෙන් සලකන්න බැයි නම් Tamanට තියෙන ඇඳයි මෙට්ටෙයි කොට්ටෙයි හැරි අම්මා තාත්තා වෙනුවෙන් පරිත්‍යාග කරන තරමට මව්පිය උපස්ථානයට කැපවෙච්ච දරුවෙක් බවට පත් වෙන්න. සමහර ගෙවල් දොරවල් වල ගිහාම ඒ ගෙවල් දොරවල් වල තියෙනවා බොහොම ලස්සනට තින් තාලේප කරපු බොහොම ලස්සනට ජනෙල් රෙදි දාපු දොර රෙදි දාපු කාමර, නිදන කාමර. හැබැයි ඒ කාමරවල බොහොම ලස්සනට ඇඳන් තියෙනවා, බෙස්සීට් දාලා තියෙනවා, කොට්ටුර තියෙනවා. ඒ ගෙදර ඉන්න විවාහ වෙච්ච තරුණ පුතාගේ නැත්නම් තරුණ දුවගේ කාමරේ. ඒ ගෙදර තියෙනවා නම් මුඩුක්කුවක් වගේ කාමරයක්. ඒ තමයි ඒ ගෙදර ඉන්න වයසක අම්මා ඉන්න තැන, වයසක තාත්තා ඉන්න තැන. ඒ මට්ටමට නම් කීයටවත්ම පත් වෙන්න එපා. ඔබට පුළුවන් තරම් ලස්සනට අම්මා ඉන්න කාමරය සකස් කරන්ඩ, තාත්තා ඉන්න කාමරය සකස් කරන්ඩ ඔබට පුළුවන් උපරිම විදිහට ඒ අයට සංග්‍රහ කිරීම සිදු කරන්නට ඕනි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා උච්චාදනේ. උච්චාදනේ කියලා කියන්නේ ඔය වයසට යනකොට අම්මලගේ තාත්තලගේ ඇඟ අතපය රිදෙනවා හරියට. අද කාලේ විතරක් නෙමෙයි බුද්ධ කාලේ වුණත් එහෙමයි. බුද්ධ කාලේ ගොඩක් අයට අද තියෙන ඔය කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් වගේ රෝග තත්ත්ව තිබුණේ නෑ. ගන්න ආහාර පානවල වස විස එකතු වෙලා තිබිච්ච නැති හන්දා. නමුත් ඒ අය ගොඩක් වෙහෙසුණු මහන්සි වුණ අය. අත්පා රිදීම් ආදී හරියට තිබ්බා. ඉතින් බුදුරජාණන් වහන්සේම දේශනා කළා වයසට ගියාට පස්සේ අම්මට තාත්තට කරන උපකාරයක් විදිහට අත්පාවල තෙල් ගල්වල, ඒ වගේම සම්බාහනය කරන්න, ඒ කියන්නේ අත්පා මිරකණ්ඩ ඕනි කියලා දරුවන් විසින්. හැමදාම නෙමෙයි, නිමාඩු දවසකට හරි උණු වතුර ටිකක් කුණු කරලා වයසක අම්මා තාත්තා නාවල බොහොම ආදරෙන් ගෞරවයෙන් බොහොම තරහෙන් වෛරෙන් කතා කරන්න එපා. බොහොම සතුටෙන් හිත සැනසීමටපත් වෙන විදිහට නාවල. ඒ වගේම අත්පා එහෙම මිරකණ්ඩ එයාලගේ හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්, පුදුමාකාර ප්‍රීතියක්. ඒ සතුට ප්‍රීතිය ඔබේ ජීවිතයට පුදුමාකාර ආශිර්වාදයක්. ඉතින් ඒක පුරුදු වෙන්නට ඕනේ. බලන්න අර බෝසතාණන් වහන්සේ වෙළඳ පිරිසක් සමග නැව් නගිනවා. රුවල් නැවක නැගලා යනවා වෙළඳාම් කරන්න විදේශ රටකට. යනකොට අම්මට සලකන්න කෙනෙක් නැති හන්දා අම්මවත් එක්කගෙන ගියා මේ නැවට නංගවලා. ඔහොම එක්කගෙන යනකොට නොසිතූ විදිහට කුණාටුවක් ඇවිල්ලා නැවට වතුර පිරෙන්නට වුණා. වතුර පිරෙච්ච වෙලාවේ දැන් නැව ටිකෙන් ටික ටිකෙන් ටික මුහුදුපත් වෙනවා. හැම කෙනෙක්ම මුහුදට පැනලා මුහුදට බිලි වුණා සමහර අය. බෝසතාණන් වහන්සේ දැක්කා මෑණියන් වහන්සේ වතුර මත බොහොම අපහසුවෙන් ඉන්නවා. බෝසතාණන් වහන්සේ ලෑලි කෑල්ලක ආධාරයෙන් මවුතුමිය එගොඩට එක්කගෙන ගියා.
ඒ වෙලාවේ අම්මා ආශිර්වාද කළා පුතේ උඹ මාව එගොඩ කළා වගේ සත්වයන් එගොඩ කරන්නට මතු අනාගතේ ලෞතුරා බුද්ධ රාජ්‍යයටම පත් වෙන්න ඕනි කියලා. බලන්න අම්මට උදව් කරලා උපකාර කරලා ලබාගත් ආශිර්වාදය බුද්ධත්වය දක්වා මහ විශාල දුර ගමනක් යන්න හේතු වුණා. ඉතින් තරුණ ඔබටත් පුළුවන් නම් අම්මට උදව් කරලා උපකාර කරලා ඒ මව්පියන්ගේ ආශිර්වාදය ලබා ගන්න. ඒක ඔබේ මෙලොව ජීවිතය වාසනාවන්ත කරන සෞභාග්‍යමත් කරන දියුණුවටපත් වෙන්න හේතු වෙන පුදුමාකාර ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඊළඟට උන්වහන්සේ පැහැදිලි කළා ඊළඟට කළ යුතු කාරණාව. ඊළඟට කළ යුතු කාරණාව තමයි මව්පියන් නැහැවීම. වයසට ගියාට පස්සේ තනියෙන් නාගන්න බැරි මට්ටමට පත් වෙන්න පුළුවන් මව්පියන්. එතකොට මව්පියන් ආදරෙන් ගෞරවෙන් නාවන්න පුරුදු වෙන්නට ඕනේ. මේ කියපු හැම උපස්ථානයක්ම මෙලොවට කරන උපස්ථානම් මට තාත්තට මේ ජීවිතේ වෙනුවෙන්. දරුවන් මෙලොවට විතරක් මව්පියන්ට සංග්‍රහ කරලා මදි. දරුවන් විසින් මව්පියන්ට පරලොව සංග්‍රහය කරන්නත් අවශ්‍ය වෙනවා. පරලොව සංග්‍රහය කිව්වහම මේකෙන් අදහස් කළේ මම මැරුණට පස්සේ දානයක් දීලා පින් දෙන්න කියන එක නෙමෙයි. ඒකත් අනිවාර්යෙන්ම කරන්න ඕනේ. නමුත් ජීවත් වෙද්දිම මව්පියන්ගේ පරලොව යහපත් කරගන්න දරුවන් විසින් උපකාර කරන්නට ඕනේ. කොහොමද පරලොව යහපත් කරගන්න උපකාර කරන්නේ? තථාගතයන් වහන්සේ වදාලා මෙන්න මෙහෙම කරන්න කියලා. සමහර විට අම්මා තාත්තා සද්ධාව නැති කෙනෙක් වෙන්න පුළුවන්. බුද්ධ රත්නය ගැන, ධර්ම රත්නය ගැන, සංඝ රත්නය ගැන පැහැදීම නැති කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට පැහැදීම තිබුණාට එයා බුදු ගුණ දන්නේ නැති, දහම් ගුණ දන්නේ නැති, සංඝ ගුණ දන්නේ නැති අර නිකන් ඔහේ ඇති වෙච්ච පැහැදීමක් විතරක් ඇති කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ පැහැදීම ඇති වැඩකුත් නැහැනේ ලොකුවට. අන්න ඒ නිසා ඔබ උත්සාහ කරන්න ඕනි ආදරණීය අම්මට තාත්තට බුදු ගුණ ගැන ඉගෙන ගන්න ක්‍රමයක් සලස්වා දෙන්න. එක්ක බණ ඇසීම් තුලින් හරි, එහෙම නැත්නම් පොතපත කියවීමෙන් හරි, දන්න අය ලවා කියා දීමෙන් හරි. ඒක හරියටම ක්‍රමය මොකද්ද කියලා කියන්න අපහසුයි. නමුත් ඔබ කල්පනා කරලා තීරණය කරගන්න ඕනි මම කොහොමද අම්මට බුද්ධ රත්නය ගැන කියලා දෙන්නේ, ධර්ම රත්නය ගැන කියලා දෙන්නේ, සංඝ රත්නය ගැන කියලා දෙන්නේ. තෙරුවන්ගේ ගුණ හොඳට ඉගෙන ගත්ත, දැනගත්ත පැහැදීමක්, නිවැරදි සද්ධාාවක් මගේ අම්මගේ ජීවිතය තුළ ඇති කරන්නේ කොහොමද, මගේ තාත්තගේ ජීවිතය තුළ ඇති කරන්නේ කොහොමද කියලා ඔබ කල්පනා කරන්නට ඕනේ. ඒක තමයි මව්පියන්ට කරන විශාල සංග්‍රහයක් සද්ධාව ඇති කරවීම. ඒ වගේම සමහර මව්පියන් ඉන්නවා සීලවන්ත බව අඩුයි. සමහර විට මදුරුවන් මැරීම වැනි ප්‍රාණඝාත කුසල් කරනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට පගාව ගන්නවා වගේ හොරකම් වලට අයිති දේවල් කරන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට වැරදි චර්යාවලට පුරුදු වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම මත්පැනට පුරුදු වෙච්ච, බොරුවට, වංචාවට පුරුදු වෙච්ච අය වෙන්න පුළුවන්. අන්න එබඳු මව්පියන් සීලවන්ත බවට පත් කරන්න පුළුවන් නම් ඒක මව්පියන් වෙනුවෙන් කරන ඉතාම උසස් සංග්‍රහයක්, ඉතාම උසස් සැලකිල්ලක්. දුස්සීල මව්පියන් සීල සම්පත්තියේ පිහිටවීම. ඒකට දරුවෝ වෙහෙසෙන්න මහන්සි වෙන්න ඕනි. අම්මට තාත්තට පොයට සිල් ගන්න සලස්වන්න. ඒ වගේම පන්සිල් ආරක්ෂා කරන්න, පන්සිල් පද පහම බැරි නම් අඩු ගානේ එකක් දෙකක්වත් රකින්න. පස්සේ කාලකදී ඔක්කොම ටික රකින්න මට්ටමට හරි සකස් වේවින යාලගේ ජීවිතේ ටික ටික පුරුදු වුණහම. ඒ වගේම තමයි උන්වහන්සේ දේශනා කළ සමහර මව්පියන් ඉන්නවා
ධර්මශ්‍රවණයට පුරුදු වෙලා නෑ. බණහන්ඩ පුරුදු වෙලා නෑ. ඉතින් බණහන්ඩ පුරුදු වෙච්ච නැති අම්ම තාත්තා ධර්මශ්‍රවණයට පුරුදු කරවන්නට ඕනේ. දැන් බොහෝ අවස්ථාව තියෙනවා දරුවන්ට අම්ම තාත්තට බණහන්ඩ අවස්ථාව සලසල දෙන්න ඉස්සරට වඩා. වෙහෙර විහාරස්ථානවල ගත්තත් බොහෝ වෙහෙර විහාරස්ථානවල ධර්ම දේශනා පැවැත්වෙන දවස් තියෙනවා. ඒ වගේම මාධ්‍ය ආයතන මගින් පවා මව්පියන්ට ධර්මශ්‍රවණය කරන්න අවස්ථාව සලසා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දරුවන් මව්පියන් බණහන පිරිසක් බවට පත් කරන්නට ඕනේ. ඒක මහ විශාල ශ්‍රේෂ්ඨ යුතුකමක්. ඊළඟට උන්වහන්සේ දේශනා කළා සමහර අම්මල තාත්තල ත්‍යාගවන්තනේ. ත්‍යාගවන්තනේ කියලා කිව්වේ දානයට පරිත්‍යාගයට පුරුදු වෙලානේ. ඔබ පඩිය ගත්තහම අම්මට තාත්තට කීයක් හරි වෙනම දෙන්න. අම්මේ මේක තියාගන්න. හැබැයි වෙන කිසිම දෙයකට වෙන් කරන්න එපා. මේක පින්කමකට විතරක් යොදවන්න කියලා පින්කරන්න විතරක් වෙනම මුදලක් දෙන්න. එහෙම ඔබ මුදල් දීලා හරි පහසුකම් සලස්වලා කොහොම හරි මව්පියන් පරිත්‍යාගශීලී මව්පියන් බවට පත්කරන්න. ඒකේ ඇත්තන්ගේ මෙලොව ජීවිතයටත් උපකාර වෙනවා. ඒ වගේ මේ ඇත්තන්ගේ පරලෝක ජීවිතයටත් ඒක ඒකාන්තයෙන්ම උපකාර බවට පත්වෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟට මව්පියන් වෙනුවෙන් කළ යුතු යුතුකම. ඒ යුතුකම හැටියට දේශනා කළේ මව්පියන් ප්‍රඥාවන්ත අය බවට පත් කරන්නට ඕනේ. ඒ කියන්නේ හොඳ නරක පිළිබඳ අවබෝධය, කළ යුත්ත නොකළ යුත්ත පිළිබඳ අවබෝධය, ඒ වගේ මෙලොව පරලොව ගැන අවබෝධය මව්පියන්ට ඇති කරලා දෙන්න අවශ්‍ය වෙනවා. ඒක තමයි මව්පියන් වෙනුවෙන් කරන්න තියෙන ශ්‍රේෂ්ඨම යුතුකම වගකීම. ඔය බුද්ධ කාලේ එක තරුණයෙක් හිටියා. ඒ තරුණයාට ධර්ම ශ්‍රවණය කරලා හිතුණා බුද්ධ ශාසනේ මහාන වෙන්නට ඕනි කියලා. ඉතින් ඒ තරුණයා මව්පියන්ගෙන් බොහොම අමාරුවෙන් අවසර අරගෙන බුද්ධ ශාසනේ මහාන වුණා. මහාන වෙලා බොහොම දුර ඈත තියෙන විහාරස්ථානයකට වැඩම කළා. ඒ විහාරස්ථානේ වැඩ සිටිනකොට ආගන්තුක ස්වාමින් වහන්සේලා කීප නමක් ආව ඒ විහාරස්ථානයට. ඒ ආපු වෙලාවේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ගැන විස්තර ඇහුව ආගන්තුක භික්ෂූන් වහන්සේලාගෙන්. 80 මහා ශ්‍රාවකයන් පිළිබඳව විස්තර ඇහුවා. අන්තිමට ඇහුව අහවල් තැන සිටු ගෙදරක් තිබ්බනේ. ඒ සිටු ගෙදර තොරතුරු එහෙම දන්නවද? ඊට පස්සේ ස්වාමින් වහන්සේලා කිව්වා ඔව්, ඒ සිටු ගෙදර අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා, එකම පුතෙක් විතරයි හිටියේ. ඒ පුතා බුද්ධ ශාසනේ මහාන වුණාලු. පස්සේ කාලේ අම්මයි තාත්තයි හොඳටම රෝගාතුරු වෙලා ඒ ලෙඩ දුක් වලටම වියදම් කරලා තිබිච්ච ධනය ඔක්කොම ඉවර වුණා ඒ සිටු පවුලට. දැන් ඒ සිටු පවුලට කිසිම ධනයක් නැහැ. දැන් ඒ අය හිඟා කාල ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන් කියලා මේ ස්වාමින් වහන්සේලා සඳහන් කළා. ඒ වෙලාවේදී අර ස්වාමින් වහන්සේ ගැස් වලින් කඳුළු කඩන් වැටෙනවා මේ විස්තරය අහගෙන ඉඳලා. ආගන්තුක ස්වාමින් වහන්සේ ලැහුවා, ඇවැත්නි, ඇයි ඔබේ ඇස් වලින් කඳුළු කඩන් වැටෙන්නේ? මොකද්ද හේතුව? අනේ ස්වාමීනි, ඒ තමයි මගේ අම්මා. ඒ තමයි මගේ තාත්තා. මම තමයි ඒ හිටපු එකම පුතා. මම බුද්ධ ශාසනේ මහාන වුණා. අවුරුදු 12කින් දැන් ගෙදර ගිහිල්ලා නැහැ කියලා කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ පහුවදාම ගියා සැවැත් නුවරට අම්මටයි තාත්තටයි උදව් උපකාර කරන්න ඕනි කියලා. සැවැත් නුවරට ගිහිල්ලා සැවැත් නුවර ජේතවනාරාමේ නැවතිලා පහුවදා පිණ්ඩපාතේ ගියා. ඇති වෙනකම්ම පිණ්ඩපාතේ කරගෙන මේ
මව්පියන් ඉන්න ගෙදරට ගියා. මව්පියන් හිතුව හාමුදුරු කෙනෙක් වැඩම කරලා පින්ඩ පාතෙට කියලා ගේ පිටිපස්සට ගිහින් හැංගිලා හිටිය දෙන්න දෙයක් නැති හන්දා. ඇඳගෙන ඉන්න වැරහැලි ඇඳුන් නිසා එළියට එන්ඩත් ලැජ්ජයි. ඒක නිසා ගේ පිටිපස්සට වෙලා හිටියා. ඒ වුණාට මේ ස්වාමින් වහන්සේ එතනින් යන්නේ නෑ. එහෙම්මම ඉන්නවා. ඉතින් ටික වෙලාවක් බලාගෙන ඉඳලා හෙමින් හෙමින් සැරේ ලං කරලා බැලුවා. බලනකොට තමන්ගේ පුතාගේ වගේ මූණ තියෙන්නේ. ලං වෙලා හිටන් ඇහුවා, ස්වාමීනි ඔබ වහන්සේ අපේ පුතා නේද කියලා. ඔව් මෑණියනි, පියාණෙනි කියලා පිළිතුරු දුන්නා. ඉතින් උන්වහන්සේ පින්ඩ පාත කරලා ගෙනාපු ආහාර පාන ටික අර අම්මට තාත්තට දීලා මව්පියන් නාවල ඇඳුම් පැළඳුම් සෝදලා පිරිසුදු කරලා මව්පියන්ට උපස්ථාන කළා. දිවියති තෙක්ම උපස්ථාන කළා අම්මටයි තාත්තටයි. ඒ උපස්ථාන කළාට පස්සේ බුදුරජාණන් වහන්සේත් පුදුමාකාර විදිහට වර්ණනා කළා, පැවිදි ජීවිතයට පත් වුණත් තමන්ට ලැබෙන දෙයක් දීලා හරි අම්මයි තාත්තයි පෝෂණය කරන්නට ඕනි කියලා උන්වහන්සේ මාතු පෝෂක ජාතකය පවා දේශනා කරන්නට යෙදුනා. මේ භික්ෂුවගේ සත්පුරුෂ ක්‍රියාව අරමුණු කරගෙන අන්න එච්චරට වටිනා කියන ක්‍රියාවක් ආදරණීය අම්මටයි තාත්තටයි සැලකීම. අම්මටයි තාත්තටයි අපි සලකන්නේ මොකටද? ඒක හොඳට තේරුම් ගන්න ඕනි කාරණාවක්. අපි අම්මටයි තාත්තටයි සලකන්නේ දරුවෙක් විදිහට මෙලොවට බිහි කරලා මරන්නේ නැතුව ජීවත් වෙන්න හදපු හන්දා. ඒ වගේම අම්මටයි තාත්තටයි අපි සලකන්නේ තමන්ගේ ලේ ටික කිරි බවට පත් කරලා අපි පොවලා ඒවා පොවලා අපිව පෝෂණය කරපු හන්දා. ඒ වගේම අපි අම්මටයි තාත්තටයි සලකන්නේ බලන් ලෙඩට දුකට කොච්චර තාත්තා වෙහෙසිලා මුදල් හෙව්වද, අම්මා ඔබ උකුලේ තියාගෙන නලවමින් කොච්චර දුක් වින්දද, මෙන්න මේවා සිහිපත් කරලා තමයි ආදරණීය අම්මටයි තාත්තටයි සලකන්න ඕනි. ඒක හොඳට මතක තියාගන්න දූදරුවන් හැම කෙනෙක්ම විසින්. ඒ කාරණා ටික සිහිපත් කරගෙන අද හිමිදිරි උදෑසන හිතට ගන්ඩ මම තරුණ කෙනෙක් විදිහට මධ්‍යම වයසේ පසු කෙනෙක් විදිහට මගේ ආදරණීය අම්මටයි තාත්තටයි සලකන සත්පුරුෂයෙක් බවට පත්වෙනවා කියන කාරණාව. එය මහා පුණ්‍ය කර්මයක්. ඒ පිනේ විපාක විදිහට ඉදේවනං පසංසන්ති මෙලොවම ඔබ ප්‍රශංසා ලබන කෙනෙක් බවට පත්වෙනවා. පෙච්ච සග්ගේ පමෝදතීති, මරණයට පත්වෙලත් හොඳ යහපත් සුගති ලෝකයක උපත ලබන්න දෙව්ලොව මනුලොව ඉපදෙන්න හේතු වෙනවා. ඒ නිසා මව්පිය උපස්ථානය සිදු කිරීමට අදිස්ථානයක් පිහිටුවා ගන්න කියලා ආරාධනා කරනවා. ඔබ සෑම දෙනාටම තෙරුවන් සරණින්. සියලු යහපත සැනසීම සෞභාග්‍ය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ උදා වේවා. සමාජ සංගායනා.